ශ්‍රීලංකා කණ්ඩායමත් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමත් අතර පැවැත්වෙන පළවෙනි ටෙස්ට් තරගයේදී ක්‍රීඩා කරන අවසන් 11 කොහොම වෙයිද කියලා තාමත් හරියටම කියන්න අමාරුයි. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේදී ක්‍රීඩකයෝ 22ක් ඇතුළත් නිසා සෙල්ලම් කරන අවසන් 11 හරියටම අනුමාන කරන එක ලෙහෙසි නෑ. අනිත් සිද්ධිය සංචිතයේ ඉන්න ප්‍රතිකරුව බලද්දී හැමදිනම් වගේ ඔවුන් සෙල්ලම් කළ අවසන් ටෙස්ට් තරගවල දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෝ. ඒ වගේම සංචිතයට ආපු අලුත් ක්‍රීඩකයෝ පසුගිය තරගවල ශ්‍රී ලංකා සීමිත පන්දු ආර තරගවල වැඩ පෙන්නපු අය. සංචිතයේ බලද්දී ටෙස්ට් වරම් ලැබලා නැති ක්‍රීඩකයෝ 4 දෙනෙක් දකින්නවා. මේ අතරින් චරිත් අසලංක පසුගිය තරගවල ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්. අනෙක් ක්‍රීඩකයෝ 3 දෙනාම බැලුවම සුමින්ද ලක්ෂාන් පසුගිය කාලේ හොඳ දක්ෂතා දේශීය පිටියේ පෙන්නපු වනිදු හසරංග වගේ පාදක පන්දු යවන්න පුළුවන් තුන්ගිරියව් ක්‍රීඩකයෙක්. කමිල් මිෂාර 19-15 කණ්ඩායමේ නායකයා විදිහටත් කටයුතු කළ ශ්‍රී ලංකාව ඉහළ බලාපොරොත්තු තියාගෙන ඉන්න ඉහළ දක්ෂතා තියෙන තරුණ ක්‍රීඩකයෙක්. අනෙක් ක්‍රීඩකයා තමයි චාමික ගුණසේකර. චාමික හොඳ රිද්මයකින් පන්දු යවන ප්‍රතිකරුවෙක් විදිහටත් දක්ෂතා පෙන්වන්න පුළුවන් තාමත් අවුරුදු 22ක තරුණ ක්‍රීඩකයෙක්. මේ ක්‍රීඩකයෝ අතරින් කාට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් වරම් ලැබෙයිද කියලා අපිට අනුමාන කරන්න අමාරුයි. මොකද ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න තියෙන තරගයේ කොතරම් දක්ෂතා තිබුණත් මේ තරුණ ක්‍රීඩකයන්ට ටෙස්ට් කණ්ඩායමට එන්න ලොකු සටනක් දෙන්න වෙයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුගිය තරගාවලිවල ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට දක්ෂතා පෙන්වපු ලහිරු තිරිමාන්න මේ වතාවේ තරගාවලියේ ලිට සෙල්ලම් කරන්නේ නැති නිසා ආරම්භක ප්‍රතිකරුවා විදිහට දිමුත් එක්ක ඔසඳ ප්‍රනාන්දු වෙයිද පැතුම් නිශ්ශංකේයිද එහෙමත් නැත්නම් කමිල් මිෂාරේයිද කියන දේ තනතිල්ලේ ස්වභාවයත් කණ්ඩායමේ සමබරතාවයත් එක්ක තීරණය වෙයි. කණ්ඩායමේ වේගපන්දු යවන්න විදිහට ගොඩක් වෙලාවට සුරංග ලක්මාල් එක්ක විශ්ව ප්‍රනාන්දු සෙල්ලම් කරයිද දුෂ්මන්ත චමීර සෙල්ලම් කරයිද ලහිරු කුමාර සෙල්ලම් කරයිද එහෙමත් නැත්නම් ප්‍රතිකරුවෙක් විදිහට දක්ෂතා පෙන්වන්න පුළුවන් චාමික ගුණසේකර සෙල්ලම් කරයිද කියන දේ අනුමාන කරන්න අමාරුයි. අනිත් එක ශ්‍රී ලංකාවේ තනතිලිවල අසිත ප්‍රනාන්දුත් වේගපන්දු යවන්නෙක් විදිහට දක්ෂතා පෙන්වපු කෙනෙක්. දඟපන්දු යවන්නන් බලද්දී ප්‍රවීන් ජයවික්‍රම වගේම ලසිත් ඇඹුල්දිනියත් ලැබුණු අවස්ථාවලින් හොඳට වැඩ පෙන්වපු ක්‍රීඩකයෝ. ඒ වගේම පිටදඟපන්දු යවන්නෙක් විදිහට රමේෂ් මෙන්දිස්ටත් අවස්ථාවක් තියෙනවා. මොකද රමේෂ් ප්‍රතිකරුවෙක් විදිහට ලොකු දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. ලක්ෂාන් සඳකැන් සුමින්ද ලක්ෂාන් දෙන්නටත් ටෙස්ට් කණ්ඩායමේ තැනක් දිනා ගන්න තරමට හැකියාවන් තියෙන අය. මැදපෙළ බලද්දී චන්දිමාල් ඇන්ජලෝ රොෂෙන් සිල්වා ධනංජය විනෝද් බහනුක වගේ දක්ෂයෝ අතරින් කවුරු කපනවද කියන දේ ලොකු හිසරදයක් වෙයි. මේ විදිහට පන්දුකරණයේ ප්‍රතිකරණයේ දෙකම බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන 11 මොන විදිය වෙයිද කියන දේ අනුමාන කරන්න ගොඩක් අමාරු දෙයක්. ඔයාට පුළුවන්ද කණ්ඩායමේ අවසාන 11 මොන වගේ වෙයිද කියලා අනුමාන කරන්න? මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ අහලියෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.